ఐ వన్ లోని అమౌంట్ వాళ్ళ హెమెకినిక్ మా హొందింగ్ అతి కేల మా ఇత నో ఇతింగ్ అద కథా కరము హైవేని వీడియో కే తీర ఫైవర్ సీరియస్ గా ఇతింగ్ అద మే వీడియో గా అపి కథా కరన్నే వాట ఫైవర్ కే బైర్ కెనిక్ మెసేజ్ గా దమ్మొత్తే మా అపి కోహమద అందుర గాన్నే ఇతి వాస్ ఏ బైర్ ఎక్కన హొందాయి దే నరకాయి దే ఏ హెమ దియాక్ మా ఎవగే మా అపి ఆర్డర్ గా కావొత్తే మా కోహమద అపి దెన గాన్నే అపి ఆర్డర్ గా కావొత్తే మా කොහොමද ඩිලිවරි කරගන්නේ අපි කොහොමද බයර් එක්කෙනින් මෙසේජ් එකක් දැම්මොත් එමේ යත් එක්ක කොහොමද අපි රියැක්ට් කරන්නේ කොහොමද කතා කරන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එක ප්‍රායෝගික විදියට මගේ account එකෙන් මම ඔයාලට පෙන්වන්න හිතුවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙවි. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම Facebook group වලට ඒ වගේම share කරන්න. ඒ වගේම වීඩියෝ එක අනිවාර්යෙන් like පාරක් දාන වීඩියෝ එක like කරොත් තමයි තව කෙනෙක් දැන් මේ වීඩියෝ එක suggest වෙන්න. ඒ වගේම මගේ Facebook page එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒක follow කරන්න. Dison online class කියන එක. ඔයාලට පුළුවන් graphic design class වලට සම්බන්ධ වෙන්න. කැමති නම් විතරක් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මගේ group එකක් තියෙනවා. e-money help kind කියලා. ඔයාලට පුළුවන් ඒකට join වෙන්න. Description එක තියෙනවා link එක. ඔයාලට පුළුවන් ඔයා දන්න දේවලුත් එම තව කෙනෙක්ට share කරන්න පුළුවන්. ඒ වගේම ඔයාන දන්න දේවල් එම එතනදී ඔයාට post එකක් දාලා ඒ වගේ discuss කරන්න පුළුවන්. අරගෙන තියෙන්නේ ඔයාලට මේ විදිහට තමයි ඔයාලට මෙසේජ් එකක් දාන්න. දැන් මෙතන මගේ එක අදාළව තමයි මෙතන මෙසේජ් එකක් එවිල්ලා තියෙන්නේ. ඔයාලගේ එක යනවා ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. එතකොට මෙතනදී මේ බයර් කෙනෙක්ගේ මෙසේජ් එකක් ආවොත් එමේ ඒ බයර් එක්කන ඔන්ලයින් ඉන්න එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ නම මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා බිගේනර් කෙනෙක් ඇතියට ඔයාලට මේ වගේ मेसेज समारक दाने बाहर इंटरव्यू करवाडेट සමාරක්කලාද ඔයාගේ ප්‍රශ්න අහන්නත් පුළුවන් ඒ වගේම ඔයාගේ සාම්පල් ඉල්ලන්නත් පුළුවන් ඉතින් ඒ වලට රෙඩි වෙලා ඉන්න හැබැයි ඔයාට ෆීඩ්බැක් ගොඩක් තියෙනවා නම් එතකොට වගෙන් කිසිම ඉන්ටර්විව් එකක් ගන්න නැති වෙයි සමහරක් විට ගන්න පුළුවන් මේ විදියට ඔයාගෙන් දිග මෙසේජ් එකක් දාලා ඔයාට මේ දේවල් කරන්න පුළුවන් ද අර ඒ වගේ දේවල් කරන්න පුළුවන් ද ඔයාගේ සාම්පල් ටිකක් ඉල්ලා එතකොට ඒ වෙලාවට ඔයා රෙඩි වෙලා ඉන්න ඕනේ එතකොට අපිට පුළුවන් එතනදී නම බලා ගන්න. ඊට පස්සේ මෙතනින් එයා ඔන්ලයින් ඉන්නේ කීයටද? ඔන්ලයින් ආවේ කීයටද? ඔෆ්ලයින් ගියේ කීයටද? දැන් මෙයා නම් මාස දෙකකට ඔන්ලයින් ආවේ නැහැ. එතකොට මේක 100%ක්ම හරියට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඇක්ටිව් ඔන්ලයින් එක සමහරක් වෙලාවට පොඩි ඩිලේ එකක් යනවා. සමහරක් වෙලාවට අපිට පෙන්වන්නේ නැති අවස්ථාවලුත් තියෙනවා. ඒ හරියට මිනිත්තු ගන්න. එතකොට අපිට පුළුවන් එතනින් මෙසේජ් එක තේරුම් අරගෙන එයාත් එක්ක මෙසේජ් කරන්න. ෆ්‍රෙන්ඩ්ලි විදියට. සර් හරි මම නම් සර් කතා කරන්න. මේ විදියට හරි ඔයාලා ෆ්‍රෙන්ඩ්ලි විදියට ඔයාට ඒක මෙසේජ් එක හරියට කියවලා කියවලා तेरने ट्रांसलेट हरी वा गूगल ट्रांसलेट अरगन हरी ए मेसेज वा तेर अरगन यात्रक लसन मेसेज करान प्रोफेशनल विद्यार इति पास ए बायरेक्कना मेतन अपने बलागन पुलवन दकुन पेते मेतने अबाउट कीला एतोगोड यागे नामे बलागन पुलवन इति पास मेतने दी म्या मैं आगे मैं मास गाने के ऑनलाइन आवे ना ती हिंदा मैं आगे आ रहे के पिन्ना ने ना रिटेनिंग बायर इवागे मैं टॉप बायर इवागे मैं बाला गाने पुलम मैं तेरे दी तमाई ए ए के दी वाला लेवल वन लेवल टू टॉप रेटर सेलर वा ने सेलर वागे मैं बायर एक के नागे पिन्ने ना टॉप बायर के ने रिटर्निंग बायर एविडियट है तो कोड़ा वाड़ टॉप बायर के ने ना किसी में बायर ने तो या तेक को वाड़ लेसियम बैठा कराने पुलन तो कोड़ा मेवागे किसी में दिया ने तं අලුතින් බයර් කෙනෙක් මේ වගේ කිසිම දෙයක් නැති වෙයි යට හැබැයි යා එකක් හරි අරගෙන තිබ්බොත් රිටේනින් බයර් කියලා තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට from එයාගේ එයා කොහේ බයර් කෙනෙක්ද? එතකොට අපිට පුළුවන් මෙයා ඇවිල්ලා යුක්‍රේන් කෙනෙක්. එතකොට ඒ බයර් එක්කන සමහරක් වෙලාවට වඩ යුනයිටඩ් ස්ටේට්, යුනයිටඩ් කිංඩම් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ බයර්ගේ කන්ට්‍රි එක අපිට මෙතනින් පෙන්වනවා. ඊට පස්සේ යාට ඉංග්‍රීසි පුළුවන් ද කියලා මෙතනින් අපිට ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ ප්‍රොෆයිල් එක මම ක්ලික් කරපුවාම දැන් මේ පේනවනේ
මෙයා මාස 4කට 3කට කලින් මෙයාලගෙන් වැඩ අරගෙන තියෙනවා. එතකොට ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ බයර් එක නම් හොඳයි කියලා. ඒ වගේම එයාගේ ප්‍රොෆයිල් එකට ගිහපුවාම මෙම්බර් සයින්ස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට හොරුවත් එනවනේ. ඒ කියන්නේ අපේ account එකේ මේවා කර සමහරක් වෙලාවට අපේ account එකට report වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපේ account එකට order දාලා අපිට ඒක අපේ account එක damage කරන්න ඉන්න පුළුවන්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ buyer එක්කෙනා මේ විදිහට අපිට එයා වෙන අයගෙනුත් buyer වෙන sellers ලාගෙනුත් අරගෙන තියෙන හින්දා යාලත් මෙයාගෙන හොඳ comment එකක් දීලා තියෙනවා great experience ඒ වගේ ගොඩක් අය හොඳ මේ comment එකක් දාලා තියෙනවා මෙයා හොඳ buyer කෙනෙක් කියලා. එතකොට අපිට ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ buyer එක්කෙනා හොඳයි කියලා. එතකොට මේ සමහරක් වෙලාවට කියන්නේ දැන් මේ ජූලි මාසනේ ජූලි මාසේ join වෙන්න පුළුවන් ඒ account එක beginner කෙනෙක්ද ඇත්තම බයර් කෙනෙක්ද කියලා ඔයාලට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ විදියට එයා වෙන සෙලර්ස් ලාගෙන් අරගෙන තියෙනවා නම් මේ විදියට ෆීඩ්බැක් එහෙම තියෙනවා නම් ඒ බයර් එක්කනත් එක්ක කිසිම ගේමක් නැතුව ඔයාට ලස්සනට වැඩ කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ කන්ට්‍රි එකේ ඒ වගේම එයාගේ මෙම්බර් සයින්ස් එකේ ඒ හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව ට්‍රික් එකක් තමයි දැන් ඔයාලට බයර් එක්කෙනෙක් මෙසේජ් එකක් දැම්මොත් දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ බයර් එක්කන කාඩ් ඩිසයිනර් කෙනාගෙන් එක දිගට පහක් විතර අරගෙන තියෙනවා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේ බයර් එක්කන හොඳ බයර් කෙනෙක් කියලා. එතකොට ඔයාට එතනින් අයිඩියා එකක් එන්න ඕනේ මේ බයර් එක්කනත් එක්ක මම හොඳට වැඩ කරොත් එම මේ බයර් එක්කන මගිනුත් එම එක දිගට බඩු ගන්න පුළුවන්. අන් ඒ විදිහට පොඩි උළුවට එකක් මයින්ඩ් එකක් ගන්න ඕන ඔයාලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙයා මොනවද කරන්නේ කියලා. එතකොට මේකේ සර්ච් කරපුවාම මෙයාගේ නම සර්ච් කරපුවාම කෙලින්ම Fiverr profile එකට යනවා. එතකොට Fiverr profile එකට ගියපු ගම මෙයා කරන්නේ මිලා Photoshop background remove කරන කෙනෙක්. එතකොට ඔයත් එක්ක හරියට ඒ buyer එක්කන set වුණොත් එමෙම්. ඒ කියන්නේ ඔයත් එක්ක වැඩ කරොත් එම ඔයත් එක්ක හරියට වැඩ කරගෙන ගියොත් එතකොට ඔයාට පුළුවන් මට background removal ඒ වගේ වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ඔයා කරන කැටගරි එක අමතරව ඔයාගේ gig එකක් දාලා නැහැ හැබැයි ඔයාට background remove කරන්න පුළුවන්. හැබැයි ඔයා කරන්නේ flyer design ඕ වේවා ඒ වගේ දෙයක් කරනවා වේවා. එතකොට ඔයාට එතනින් idea එකක් ගන්න පුළුවන් මේ buyer එක්කන හොඳයි. ඒ වගේම එයා previous අරගෙන තියෙන sellers ලාගෙන් පොඩ්ඩක් යාළගේ නම search කරලා යාළගේ profile එක check කරලා ඔයාට පුළුවන් එතනින් මෙයාට message එකක් දාලා ඒ කියන්නේ ඔයා මෙයාත් එක්ක හොඳට ඔයා වැඩක් කරලා දුන්නා නම් එතකොට ඔයාට කියන්න පුළුවන් මට පුළුවන් background removal කරන්න මට මේ දෙන්න ඒ වැඩ ටික මම පුළුවන් නම් මම ඔයාට ඒ ටික ලස්සනට ප්‍රොෆෙෂනල් විදියට කරලා දෙන්නම් කියලා. එතකොට ඔයාගේ කැටගරි එක අමතරව ඔයාට මේ බයර් එක්කනත් එක ෆ්‍රෙන්ඩ්ලි එක ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මේ බයර් එක්කනත් එක දිගට වැඩ කර ගන්න පුළුවන්. එතකොට මේ වගේ දෙයක් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒ ගැන පැහැදිලි කිරීම ඇති කියලා මම හිතන්නේ. ඒ වගේම ඔයාලා දන්න දේවලුත් එම අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේ තමයි බයර් එක්කෙනෙක්ව අපි අඳුරගන්නේ. ඒ වගේම යුනයිටඩ් ස්ටේට් ඒ වගේ අයගෙන් ඕඩර් ගත්තර කමන්නේ බැරි වෙලාවත් එම ඉන්දියන් ඒ වගේම පාකිස්තාන් ඒ වගේම බංග්ලාදේශ් ඒ වගේ රටවල වලින් බැරි වෙලාවත් එම ඔයාලට මෙසේජ් එකක් දැම්මොත් එම කෙලිම බ්ලොක් කරලා දාන්න. බ්ලොක් කරන්නත් එපා මේ මෙසේජ් එක රිප්ලයි කරන්න. රිප්ලයි කරලා සමහර හොඳ බයර්ස්ලා තින්නවා හොඳ සම ඔක්කොම නරකයි කියලා අපිට එහෙම කරන්නත් බෑනේ. ඉතින් ඒක ඔයා යත් එක්ක ඉන්ටර්විව් කරගෙන ඔයා තේරුම් ගන්න ඕනේ ඒ බයර් එක්කන ඉන්දියන් කෙනෙක් වේවා පාකිස්තාන් කෙනෙක් වේවා බංග්ලාදේශ් කෙනෙක් වේවා ඔයා යත් එක්ක හොඳට කතා කරොත් එම ඒ කියන්නේ ඒ බයර් එක්කන පොඩක් ඔයා මෙසේජ් එකක් දාලා පොඩි කතාවක් දාලා චීප් විදියට වගේ ඉල්ලන්නේ යනවා නම් කෙලිම බ්ලොක් කරලා දාන්න කියලා තමයි මම කියන්නේ. එහෙම නැත්තම් කෙලින්ම ඕඩර් නොගෙන ඉන්න කියලා තමයි මම කියන්නේ. වගේම ඔයාලට පුළුවන් යුනයිටඩ් ස්ටේට් යුනයිටඩ් කිංඩම් මේ වගේ රටවල වලින් ඕස්ට්‍රේලියා ඒ වගේ දේ රටවල වලින් ආවොත් එම ඒ බයර් එක්කනම අත්හරින්න නැතුව එයත් එක්ක කොහොමාරින් වැඩේ ගන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලා ඒ දේට අනිවාර්යෙන් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ, ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ, වාගේම වාගේ වැඩ ක්වොලිටි තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඩෑෂ්බෝඩ් එකේදී අපිට බලා ගන්න පුළුවන් ඇක්ටිව් ඕඩර් කීයක් තියෙනවද කියලා.
දැන්වාට පේනවාද මගේ ඇක්ටිව් ඕඩර් එහෙම දෙකක් තියෙනවා එකක් ඩොලර් 45 එකක් 10ක ඕඩර් එක රෙස්පොන් රේට් එක ඒ වගේම ඩෙලිවර් ටයිම් එක ඕඩර් කොම්ප්ලීෂන් එක මේ ඔක්කොම දේවල් බලපානවා ඒ හින්දා රෙස්පොන් රේට් එක අනිවාර්යෙන් 100%ක්ම තියාගන්න ඒක බස්ස ගන්න එපා ඔයාගේ account එකද එතකොට ඒක පොඩ්ඩක් හානියක් වෙයි ඒ හින්දා message එකක් ආවොත් එම අනිවාර්යෙන් reply කරන්න ඒ වෙලාවම ඒ වගේම මං ගිය පාරේ video එකත් ඒ ගැන කතා කරලා තියෙනවා order එකක් ගන්න මොකද්ද කරන්න ඕන දේවල් දිග phone එකට application එක දාගන්න එතකොට message එකක් ආවොත් එම ඒ විදිහට reply කරන්න order page එක අපිට මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් නේ ඔයාගේ වැඩේ අනුව මෙතනදී countdown වෙනවා ඊට පස්සේ මෙතන ගාන පෙන්නනවා ඒ වගේම quantity එක පෙන්නනවා ඒ වගේම total budget එක ඒ විදියට අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම මං හිතනවා ඔයාලට idea එකක් එන්න ඇති කියලා ඉතිවාසෝ ඔයාගේ වැඩි ඉවර වෙන්න කලින් ඒ කියන්නේ මෙතනද countdown වෙනවා ඔයාගේ පැය කීයක් තියෙනවද දවස් කීයක් තියෙනවද කියලා මෙතනද අපිට බලා ගන්න පුළුවන් ඒ හැම දෙයක්ම ඉතිපස්සේ ඔයා අන්තිම පැය කීපය ඇතුළත deliver කරන්න එපා ඊට කලින් පොඩක් delivery කරන්න බලන්න තොර delivery එතන ඔයාගේ account එකට චුට්ටක් බලපෑමක් වෙන්න පුළුවන් ඉතින් ඒ හින්දා දවස් දෙකක් විතර ඉල්ලලා තියෙනවා නම් දවසක් දවසකින් පස්සේ පැය 5-6කට කලින් ඩිලිවරි කරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. ඉතිවාසේ වට පිනුවා මෙතන deliver your order කියලා. ඒතකොට මෙතන වාගේ ෆයිල් එක මෙතන අප්ලෝඩ් කරලා කෙලින්ම වට පුළුවන් ඩිලිවරි කරන්න. ඉතින් ඩිලිවරි කරනකොට ඔයාලට ෆීඩ්බැක් එකක් ඉල්ලන්න පුළුවන්. හැබැයි ඔයා ඉන්බොක්ස් එකට ගිහිල්ලා ෆීඩ්බැක් ඉල්ලන්න යන්න එපා. ඒකනත් වීඩියෝ එකක් ඕන නම් මොනවා හරි වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. එතකොට ඒ දේවල් එහෙම අපිට ඊළඟ වීඩියෝ එකදී ඔයාලට Q&A එකක් ඇතිර මට ගේන්න පුළුවන්. එතකොට මම හිතනවා ඔයාලට යම් අයිඩියා එකක් එන්න ඇති කියලා ෆයිබර් එක බයර් කෙනෙක් එක්ක අපි කොහොමද මෙසේජ් එකක් එන්නේ කොහොමද අපි ඩිලිවරි කරන්නේ කොහොමද අපි බයර් කෙනෙක්ව අඳුරගන්නේ ඩෑෂ්බෝඩ් එකට අපිට කොහොමද මේවා වෙන්නේ ඒ හැම දෙයක්ම මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මම හිතන්නේ මේ විදියට ජෙනුයින් විදියට කවුරු හරි මේ පෙන්නලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා මම ඔයාලා වෙනුවෙන් දෙයක් කරනවා නම් ඔයාලට මං වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්. ඔයාලට වීඩියෝ එකට ලයික් කරත් දාන්න පුළුවන්. පුළුවන් තරම් ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම group වලට ඔයාලගේ අදහස් ෂෙයා කරන්න පුළුවන් මේ වීඩියෝ එක හොඳයිද කියලා. ඒ වගේම ගිය පාරේ වීඩියෝස් ටිකත් අනිවාර්යෙන් ඒ වීඩියෝස් ටිකත් බලන්න. එතකොට වඩ ඒවලිනුත් ಐඩියා එකක් එයි ෆයිවර් එක ගැන. ඉතින් ඒ හින්දා මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලා මුලින්ම ස්කිල් එකක් හදාගෙන ෆයිවර් එකට බහින්න කියලා තමයි. එතකොට ඔයාලට පුළුවන් මගේ පේජ් එක ෆලෝ කරන්න, වගේම මගේ ගෲප් එකට ජොයින් වෙන්න. ඉතින් ආයිත් ඊළඟ වීඩියෝෙන් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක්. හැමෝටම ජය වේවා.